සුබ දවසක් මගේ යාළුවනේගේ මම අද ඔයාලට කියලා දෙනවා ගෙදරදී පහසෙම සැන්විච්චයක් හදාගන්නේ කොහොමද කියලා. අපි කලින් ගෙනල්ලා කන සැන්විච් රෙඩිය ගොඩාක් ගුණාත්මක දේවල් එකතු කරලා ගෙදරදී පහසෙම ඔයාලට සැන්විච්චයක් හදාගන්න පුළුවන්. මේක මම හැමදාම කියනවා මේක වීගන් ස්ටයිල්. කිසිම මීට් ගැට් මේකට ඇතුළත් වෙන්නේ නැහැ. ඉතින් බලමු අපි මේකට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා කොහොමද මේ සැන්විච් එක හදාගන්නේ කියලා. නිවාඩු පාඩු ඉන්නලාවට අවසර මේ වගේ දේවල් හදාගන්න පුළුවන් ගෙදරදී පහසෙම. ඔයාලට මේ හැමදේම ගෙදර සපහසෙම ලබා ගන්න පුළුවන් නිවසේ ඇතුළ. ඉතින් සමහර විට ඔයාලට ලබා ගන්න බැරි හර්බ්ස් වර්ග මම කියන දේවල් ඔයාලට වෙළඳපොළ ලැබෙන්නේ නැත්නම් ඔයාලට පහසු දෙයක් මේකට කැමති දෙයක් මේකට යූස් කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද අපි බලමු දැන් මේ සැන්විච් එක කොහොමද හදන්නේ කියලා. ඕකේ, මේ තියන්නේ කඩල. මම කඩල ටික තම්බපු කඩල බෙන්ඩ කරලා තියෙන්නේ. බලන්න අතුගුම මේ දින අතුගුම මේකට කියනවා ඉංග්‍රීසියෙන් කේල් කියලා. මේක අතු දෙකක් අතර වගේ. මේ දිල් හර්බ්ස් එක මේකට මේක ඉරදපල රාගෙන් නැත්තම් ඉතින් බලාමාරේ වෙන කොළවරයක් වට පාවිච්චි කරන්න ලුණු වගේ දේවල් දාන්න පුළුවන් වුණත් නෑ. අසමත් වෙනවා. ලුණු මම පාවිච්චි කරන්නේ වයිට් ඔනියන්. ඒක කමලා භාගය චොප් කරලා තියෙනවා. මේක ස්පෝට්ස් කියන්නේ වල දන්න මුල්ලට වගේ දේවල් වතුර දැම්මම පෙඟෙනවා. පෙඟුණට පස්සේ ටික දවසක් යනකොට මුල් ලැබෙනවා. ඒ වගේ අටවර වලින් හදාගන්න මේවා තමයි මෙයාට ස්පෝට්ස් කියලා කියන්නේ. ඉතින් ඔයාලටත් මේවා වෙළඳපොළේ ගන්න ගන්න ගෙදරදී පහසෙම මේක හදාගන්න පුළුවන්. මේ වෙළඳපොළේ තියෙනවා මේවා ලබා ගන්න. මේක ස්පෝට්ස්. මේවා ගියා අපිට පොඩ්ඩක් අවශ්‍ය වෙනවා. කහ කොට ස්වල්පයක්. ගම්මේස් කැලිමිරිස් ගම්මේස් කොබුඩක්. එතකොට කැරටලයක් ලුණු කුරු ස්වල්පයක්. මේකට අවශ්‍ය කරන සෝස් එක තමයි මම මයෝනිස් වලට භාවිත කරන්නේ. කැෂුනට් වලින් ගන්න රට අජු වලින් ගහගන්නවා මයෝනිස් එක. මම ඔයාලට කියලා දෙනවා මේකට ලුණු ලෙමන් ජූස් මිදිරි ලෙමන් මේ ලයිම් ජූස්. එතකොට ලයිම් කන් දෙහි ජූස් දෙහි ජූස් ටිකක් ඕනේ. අජු ටික මේක දාලා බෙන්ඩරේ දාලා අතර බෙන්ඩ කරලා ගන්න ඕනේ. මිනිගි විනෙම චුට්ටුමත් මේකට ඇඩ් කරන්න ඕනේ. ඉතින් මේ තියෙන ඉන්ග්‍රීඩියන්ට් ටික මම ඔයාලට දැන් පෙන්නන්නම්. සැන්විච් එක හදාගන්න කොහොමද කියලා. ඔයාලට කැමති බ්‍රෙඩ් වර්ගයක් පාවිච්චි කරන්න ඕන සයිස් බ්‍රෙඩ් පාන් වර්ගය. මම පාවිච්චි කරන බ්‍රවුන් සයිස් පාන් එක ඒක රෝස් කරන්න අපි කියලා. අපි සැන්විච් එක මේක හදාගන්න කොහොමද කියලා බලමු ඉස්සෙල්ලාම මේක හදාගන්න කොහොමද කියලා. ඔකේ, දැන් මේ කඩල ටික මම ඔයාලට කිව්වා මම බ්ලෙන්ඩ් කරලා තියෙන්නේ. ඇඩ් කරන්න ඕන කැරට් ටික. මේ දින අතු ගොව මේක කේල් කියලා කියන මම කොහොමද මොඩි දාන්න. ඊට පස්සේ මේ ස්පොට් බීන්ස් එක. ලුණු. අපි මම වල පෙන්නුවා දිල් හර්බ්ස් එක. ගම්මිරිස්. කහ කුඩු. ඊට පස්සේ ලුණු. දැන් මේක හොඳට මික්ස් කරන්න. දැන් මේකට අදා ගන්න ඕනේ රට කජු මයෝනිස් එක. මේ කජු මයෝනිස් එක. මේ දෙන්නේ මම යදාගත්තු කජු ටික. මම බෙන්ඩරේ දා ගන්න. ඊතල මේකට ලුණු පොඩ්ඩක් එකතු කරන්න.
වතුර සාමාන්‍ය කෝප බායක විතර කරන්න. විනිග තුට්ටක් අනිවාර්යෙන් වයිට් විනිග. නැත්තම් මොන වල තියෙන විනිග විනිග පොඩ්ඩක් දාගන්න ඕනේ. මේ විනිගෙදි විනාගිරි රෝස් කල් අරගෙන පාන්ගේ මේ තරග මේ පාවිච්චිරගන්න තිය. ඉතින් මගේ වීඩියෝ එක පලා සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් දාන්න, ඊළඟ අලුත් වීඩියෝ එක බලන්න. ඊළඟට ගොඩක් ස්තුතියි ඔයාලට. සුබ දවසක්. ඔයි මම මේ පාන් දැන් බ්ලිට් කර රෝස් කරලා තියෙන්නේ. පාන් පිළි මම මේකට මම හදාගත්තේ මිච්චර් එක. බලන්න ගෙදරදී කාලා හදලා කඩේ දින රඳිච්ච වලට කන රැඩිය කොච්චර රසද කොච්චර ගුණවත්ද කියලා ඔගොල්ලෝ කාලා බලන්න. මේ විදිහට සෙමිටි මේකට අපිට ක්ලබ් සෙමිටියක් විදිහට මේක තව ඔන්න තවදස්පත් දාලා මේ විදිහට දාගෙන ඊට පස්සේ මේක ලස්සනට වෙන කපලා මේක හදා ගන්න පුළුවන්. ඉතින් එන සුබ දවසක් යාළුවනේ.